අනික ඉතින් බඳින්න කලින් සමාධිර සෙන්ඩෝ ළඟින් ආශ්‍රය කරන්න ලැබුණෙත් නෑනේ. දෙන්න එකම ටිකක් ඇවිදලා ආපුවා. සමාධි කවදාකවත් එහෙ නවතින්නේ නෑ. මට සමාධි වෙනතු ඉන්න බැරුව වගේම සමාධිරත් මාව නැතු ඉන්න බෑ. එතකොට කවුද බිස්නස් එක ඇඟි කරන්නේ? එයි මටයි මාධවීට මේවා බලාගන්න පුළුවන්. What did you say? Are you crazy? මාධවීව ඉන්වෝල් කරගන්න. ඔයාට පිස්සුද? මාධවී කියන්නේ මගේ ලොකු දුව. ටිකක් හිතුවක් අරින්ද යව පැත්තකට කරලා තිබ්බ තමයි. ඒවට ඒවා අයින් කරන්න මට බෑ. මාධවි දැන් ඉස්සර වගේ නෙවෙයි. එයාට හොඳට කරුණු කාරණා තේරෙනවා. සමාධි මට ක්ලෝස් තමයි. ඒත් මම මාධවි ඈඩ් කරලා නැහැ. මං ඒ දෙන්නට මාධවි. මං දන්නවා. මට මාධවිත් එක්ක මේ දේවල් බලා කියා ගන්න පුළුවන් වෙයි. ඕම් මාධවී මං කියපු විදිහට වැඩ කරගෙන ඇවි. බ්‍රහස්පතින්දට ඔප්පු ලියලා දෙනවා. ඇත්තද? හේතු කුපුතේ සතුටු නැද්ද? අනේ මන් දන්නේ අම්මේ. ගරා වැටිච්ච වලව්වක් බේරගන්න ගිහිල්ලා අතර ලැබිච්ච දේවල් නැති වෙයිද කියලායි මට බයයි. අපිට මොන දේ තිබ්බත් වැඩක් නෑ ලොකු පුතේ. රාජතිලක පරම්පරාවට ඔළුව උස්සලා ජීවත් වෙන්න පුළුවන් ඔය බලව තිබුණොත් විතරයි. මං කොහොමද ඒක පිටේකට අයිති වෙනව බලාගෙන ඉන්නේ? කෑ ගහන්න එපා අම්මේ. ඒක අසාරින් එපා ලොකු පුතේ. එහෙම හිතන එකත් අපි පරම්පරාවට කරන්න මත පුංචි කමක්. ටිකක් හිතලා බලන්න. ඒක නැති කරගෙන බෑ. අම්මේ ඒ පරමනෝජ් කියන ස්පේස් ස්ටේෂන් එක අත්තරම කියලා. හරි පිස්සුද මනෝජ්? මෙච්චර අමාරුයි ගත්ත එක අත්තරම කියන්නේ? ඒකනේ මාත් කිව්වේ. සින්නක් කර ලියලා දෙන්න හදද්දි අතාරින්න එපා කියලා. ලොකු පුතා කියනවා අනුන්ගේ දේවල් අපිට එපා කියලා. මගේ දේවල් කොහොමද මනෝජ් අනුන්ගේ වෙන්නේ? නැහැ ඉතින් මම කියන්නේ. මේ මාධවි බ්‍රහස්පතින්දට ගිහින් ඔප්පු වෙන්න. ඔය කිව්වට ලොකු පුතා මේ වගේම බේකරි ඉදිරියටත් දියුණු කරලා ගන්න. එතකොට බෙදින්න එකට සෙන්රුගේ අම්මයි තාත්තයි දෙන්නම එනවද? ඔව් තාත්තා. සෙන්රුට කියන්නේ ඒගොල්ලන්ට මෙහෙම කියන්න. හා. ගන්න ඕනේ. වික්‍රම මම ඔයාලට කියන්නම හිටි. අපි දැන් වෙඩින් එකට ලෑස් වෙන්න පටන් ගත්තොත් හොඳයි නේද? නැත්නම් කල්මද වෙන්නේ. අම්මා කිසිම දෙයක් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. කරන්න ඕන සේරුව මමයි සේරණයි කරනවා. එහෙම බෑ. අපි මොන හරි කරන්න ඕනේ. ඩකි මම කැමති. මොකද්ද ඔය මේ කරන්න හදන වැඩි තේරුම්? ඊළඟට කරන්න මගේ කෑම එකට වහදා දෙනෙක් කියලා මම දන්නවා. පුන්න ඔයා ඔහොම කතා කරන්නේ ඔයා මේ ලෝකෙට බිහි කරපු අම්මට. ඒකම තමුණාද? කොහොමවත් මම නිරාශව එක්කගෙන ආවට පස්සේ වෙනම උයාගෙන කනවා. ශරීර ඔයා කෑම ගන්න. ඔයා දැන් හිතන්න ඕන සමාධියක වෙදින්න එක ගැන. ඔයා හිත කලබල කරගත්තොත් ඒක ඔයාගේ හිතේ විදිහට කරගන්න ඔයාලට බැරි වෙනවා. ඔයාගේ හිතේ තියෙන ආදරේ මට ඉංග්ලන්ඩ් වලදීම කිව්වනම් කොච්චර හොඳද? මටත් එහෙම හිතෙනවා. මට හිතෙනවා ඇයි මම පරක්කුනේ කියලා.
ඇතර මට ඒ ගැන දුකයි. එහෙමනම් මම ලංකාවට එන එකකුත් නැහැ. අපිට මිටර සතුටින් ආදරය කරන්න තිබුණා. මං කිව්වා ඔයාට. මං කිව්වේ මගේ සතුට ගැන නෙමෙයි. එහෙම වුණා නම් මට අනුපමව හම්බ වෙන්නෙත් නැහැ. එයාට මේ වගේ දුකක් දෙන්න සිද්ධ වෙන්නෙත් නැහැ. එහෙම වුණා නම් මට මේ අසාධාරණ වැඩේ කරන්න වෙන්නෙත් නැහැ. සමාධි. අපේ හැම කතාවක්ම ඉවර වෙන්නේ අනුපම ළඟින් නම් වාර කවදාවත් ඒව අමතක කරන්න වෙන්නේ නැහැ. එහෙම නේද? ඔයා කියන දේ ඇත්ත. ඒත් සිනුර සමහර විට අපි මෙහෙන් ගියා මොකද හරියට. මට මේ හතර වටේටම පේන්නේ මගේ අනුපමගේ අතීත මතක් වෙන දේවල්. අපි එංගලන්ඩ් ගියාම ඔයාගේ ජීවිතේ අලුත් කරන හැටි මම දන්නවා. ඔයාගේ ජීවිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන හැටි මම දන්නවා. ඔයා ලංකාවට එනකොට මං හිටියේ විශාල කැලෑවක අතරමං වෙච්ච ගානට. ඔයා මාව ඒ කැලෙන් එළියට ගෙනාවා. ඔයා ආවෙ නැත්තම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්නවත් බැහැ. එංගලන්ඩ් යන කලින් අපි දෙන්නම ගිහින් අනුපම මීටලා කතා කරමු. එපා. එයාව මීට් වෙලා එයාගේ හිතට වදයක් වෙන්නවත් එයාගේ මතක අලුත් කරන්නවත් මට ඕන නැහැ. අපි අනුපම ගැන කතා නොකරමු. අපි අපේ ඉස්සර ගැන කතා කරමු. ඒ කාලේ මගේ හිතේ අනුපම කියලා කෙනෙක් හිටියේ නැහැනේ. අපි ඒ කාලේ ගැන කතා කරමු. එතකොට අපේ කතාව අනුපම ළඟින් ඉවර කරන්න වෙන්නේත් නැහැනේ.